පුටු මේසෙම හොඳට පිහදැමම අලුත් පෙනුමක් තියෙනවා. ඉතින් කරලා බලන්න ඔයාලත්. දැන් මම මේ බෝල් එකේ තියෙන ගල් ටික ඔක්කොම අයින් කරලා මේකත් ඒ කුරුඳු තෙල් ස්ප්‍රේ කරලා ඒ මිශ්‍ර වතුර ස්ප්‍රේ කරලා හොඳට පිරිහ ගන්නවා. ඉතින් මේ හොඳට පිහදලා දාලා මේකට ආපහු අලුතෙන් මේ ටිකත් ඔක්කොම කියන්නේ මේ තියෙන සයිප්‍රස් මල් හොඳට පිහදලා ඉවර වෙලා මේක ඇතුලෙන් ආපහු තියනවා. ඉතින් ඔයාලට මතක ඇති තවත් දෙයක්.
මොකද අපිට ඒක හරියට නඩත්තු කරගන්න බැරි වුණ නිසා බූසෙට හැදුනා. ඉතින් ලොකු අඳුරක් තිබුණා මෙතන. දැන් ඇත්තටම මේ ගේට් එක ගාව ඉඳන් ගේ පැත්ත බලනකොට පුදුම එළියක් ගෙට තියෙන්නේ. ඒක අයින් කරාට පස්සේ අනිත් එක තමයි මේ වැස්ස දවස්වල ඒක තියෙද්දි හරි කරදරයි ඉතින් යන්න. ඒත් එක්කම මෙතන පොඩි දෙයක් හිතව ගන්න තමයි ලෑස්ති වෙන්නේ. බලමු වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න මොනවද හිතවන්නේ කියලා බලන්න පුළුවන්. මෙන්න මේ ලස්සනම ලස්සන මල් වැල තමයි මෙතන තිබුණේ. ඇත්තටම මේකේ මල් පිපුණම් පුදුම ලස්සනක්. ඉතින් මේකේ පැල දෙක තුනක් තිබුණා අර ඇතුලේ ඇට වැටිලා අර මේ අපිට පේන්නේ නැතුව මේ මුල ගාව හැදිලා. ඉතින් මේ පැල දෙක තුන මම අයින් කරගත්ත වෙනම තැනක හදලා හොඳ නඩත්තුවකින් මේක හදා ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ වැල හරිම මල් ටික හරිම ලස්සනයි. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මේක කොහොම හරි හදා ගන්න ඕන කියලා. ඉතින් ඔන්න එයාලා දෙන්න එතන වැඩ ටික කරද්දී මම ආවා පොඩි කෑමක් හදන්න අපිට තේ බොන්න. ඉතින් දැන් 10ට ඉතින් තේ බොන්න ඕනනේ. 10 10:00 වගේ නිකන් තේ බොන්න ඕන නිසා වෙනදන්න ගියා පරක්කු වෙනවා තේ බොන්න. ඉතින් දැන් අර ගොල්ලෝ වැඩ ටික මහන්සි. ඒ නිසා බිස්කට් කාලා තේ බොනවට වඩා හොඳයි. පොඩි රොටියක් හදාගත්තනම් කියලා හිතුවා. ඉතින් මේ රොටි එක පොඩි විශේෂත්වයක් තියෙනවා මේ රොටි වල. හේතුව තමයි ඔයාලට මතක ඇති අපි අර මම ගිය පරද්දවල් වීඩියෝකින් ගෙනාව මඤ්ඤොක්ක පිටි වලින් පෑන්කේක් හදන එක. ඉතින් අද මම මේ හදාගන්න ලෑස්ති වෙන්නේ මඤ්ඤොක්ක පිටි එකතු කරගෙන රොටියක්. පොඩි පොඩි රොටි ටිකක් තමයි හදාගන්න කියලා හිතුවා. ඉතින් මතක ඇති ඔයාලා පැකට් වීඩියෝ එකේ ඉතින් මේ ඒ වගේ පැකට් කරපු තව මඤ්ඤොක්ක අල පිටි එකක්. ඉතින් බලමු මම මේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් හරියටම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් අර විදිහම තමයි දැන් මම මේකට පාන් පිටි එකතු කරලා පොලොත් එකතු කරලා තමයි හදාගන්නේ. ඒක සාමාන්‍ය රොටි හදන විදිහට අනලා ඉතින් හදනවා. ඉතින් මම මේක හදාගන්න පාවිච්චි කරනවා මෙන්න මේ කප් එක. මේක මම පාන් පිටි ගන්න තියන් ඉන්නේ මේක රයිස් කුකර් එකේට අර එන හාල් මලින් එන කප් එකක්. ඉතින් ඒකෙන් තමයි මම
පොල්ෙලි හොඳට වලවල් වලට දාලා මේ විදිහට කැටලුණු දාලා ඔන්න දැන් දෙන්නත් එක හිටවනවා එකක් එක්කෙනෙක් හිටවනවා අනිත් එක අනිත් එක්කෙනා හිටවනවා දැන් මේ මේගොල්ලෝ කතා කරන්නේ එහා පැත්තේ අපේ නීල අයියත් එක්ක ඉතින් එයාත් එක්ක කතා කර කර තමයි මේ දෙන්නම වැඩ කරන්නේ ඉතින් ඔන්න මම හිටවනවා පළතුරු පැලයක් ඉතින් ඒ පළතුරු පැලේ විශේෂ පළතුරු පැලයක් මොකද කිව්වොත් මේ දවස්වලත් හරි ප්‍රසිද්ධයි වගේම අපි මේ පැල තවානේ තියෙන ගෙදරින් අපිට මේ හම්බුණා කියන්නේ ඒ ගෙදරේ පළතුරු වර්ගයේ තියෙන ලොකු ගහක් ඉතින් ඒ ගහේ ගෙඩි හැදිලා තිබුණා අපි මේ පැල ගේනකොට අපිට කඩලා දුන්නා ඇත්තටම හරිම රසයි වෙන මුකුත් නෙවෙයි ඔයාලා දන්නවා මේ දවස්වල හරිම ප්‍රසිද්ධයි අර කොළපාට ඇපල් එක. ඉතින් ඇත්තටම කොළපාට ඇපල් කිව්වට එක මසන් කියන පළතුර. ඉතින් මසන් පැලයක් අරගෙන ආවා. ඒ මසන් ගෙඩි ඇත්තටම කොළපාට ඇපල්ම තමයි. ලොකු ලොකුයි ගෙඩි ඒ සයිස්ම තමයි. ඒ වගේම තමයි. ඒක අර එකින් එන්නේ සුවඳ පයාස්වල සුවඳ. හරිම රසයි. ඇස්ති වෙන්නේ මසන් පළතුර ඉතින් පුතා මේ විදිහට පැකට් එක කපලා දෙනවා මට ලේසි වෙන්න වල ලොකුවට කපා ගත්තේ නැහැ ඉතින් මෙන්න මේ විදිහට සාමාන්‍ය වලක් කපලා තමයි මේ පැලේ ඉඳන්නේ මේක මම මෙතන ඉඳන්න හිතුවේ මේක බට් පැලයක් බට් මසන් පැලයක් ඉතින් මේක අවුරුදු දෙකහමාරෙන් විතර පීදෙනවා කියලා තමයි කිව්වේ ඉතින් බලමු අපි ඉතින් වීඩියෝ එක රසවිඳින්න ඇති කියලා හිතනවා එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න තවත් ලස්සන ඩේවලොග් එකකින් හම් වෙනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ඔන්න මම ඉතින් ගිහිල්ලා එන්න ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ළඟටම මසන් කියන පළතුරු වර්ගයේ කොළේ පැහැදිලි ඇති කියලා හිතනවා ගිහින් එන්න මම ඒස්කේ හේවාරච්චි